මම අරම්බිපොළ රත්නසාර හාමුදුරුව සිංහලේ ජාතික බලමුළුවේ මහලේකම් හාමුදුරුව මේ වෙනකොට රටම දන සිදුවීමක් තමයි අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධ ලොකු අර්බුදයක් හට අරගෙන තියෙනවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් මම තමයි පාර්ලිමේන්තුවට යන්නේ කියන චෝදනාව මත පූජ්‍ය ගලබඩාත්තේ ඥානසාර හාමුදුරුවත් වැලිසරගේ සමම් පෙරේරා එහෙම නැත්නම් අපේ ජනබල පක්ෂයේ සභාපතිතුමන් අතුරුගිරිය පෝරේ කියන ප්‍රදේශයේදී මම කොළඹට එන අතරතුරදී මාව පැහැර අරගෙන මාත්මගේ මිතුරෙක් වෙච්ච අරෝෂිවන්ත සිල්වා පැහැර අරගෙන ගිහිල්ලා පිස්තෝලයකින් මට පහර දුන්නා මගේ හිසේ මැහුම් දානතරමේ තුවාල දෙකක් මේ ඔකට්ටේ පේන්න ඇති තියෙනවා එමෙ තියාගෙන පහුගිය 9 වෙනිදා ඉඳලා අද පාන්දර 2 දක්වා ඔවුන්ගේ බාරේ තමයි හිටියේ මගේ තුවාල උස්සන්න වුණාම පෞද්ගලික රෝහලකට ඇතුල් කරලා පරියනුතුරක් උණයි කියලා මම විසින් ප්‍රකාශයක් කරලා ප්‍රතිකාර ගන්නට යෙදුනා පෙරේද දවසේදී උන්වහන්සේලා මගේ ජංගම දුරකථනය ගත්තා ඒකේ වසර කීපයකට කලින් මට විරුද්ධව හදපු ඡායාරූප වගේ やっ තිබුණා ඉතින් ඒක මම සේව් කර තියන් හිටියේ මගේ අවශ්‍යතාවයන් නිසා නමුත් ඒ ඡායාරූපයෙන් මගේ ජංගම දුරකථනයෙන් අරගෙන එව්වා සමාජ ජාල වලට දාලා මම කාන්තාවත් සමග කාමරයක ඉදදී අහු වුණා කියලා මේ මම අතුරුදහන් වෙලා කියලා බොරු කියන්නේ කියලා අන්න එහෙම ප්‍රකාශයක් කරලා තිබුණා ඉතින් ඒත් එක්කලා මම හිත තීරණය කළා ජාතිය සාසනය කියලා රකිනකොට මාත්මගේ චරිතයත් මේ සියල්ලම විනාශ වෙනවා ඒ නිසා මම අද උදේ කාලේ එතනින් පැනලා ඇවිල්ලා විස් එම්බසියට ගිහිල්ලා එතනින් පැමිණිල්ලක් දාන්නත් යදුණා ඊට පස්සේ මාධ්‍යයටත් මම අදහස් දැක්කලා දැන් මම ආවේ මගේ තුවාල ඇතුලෙන් වේදනාවක් තියෙනවා නමුත් ආරක්ෂා සම්බන්ධව ප්‍රශ්නයක් තියෙන නිසා මම පොලිසියට ගිහිල්ලා ප්‍රකාශයක් දීලා ඒ අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් වීම සඳහා මේ රෝහල්ගත වීමට යන්න තමයි මේ ආවේ විශේෂයෙන්ම වැලිසරගේ සමම් පෙරේරා මහත්තයා ගහ පිස්තෝල පාර තමයි මේ පිස්තෝලේ වගේ මගේ පිටේ තියෙන පිස්තෝලේ තියලා තද කරපු ඒ පාරවල් ඒ විදිහටම හිටලා ඒ වගේම ජනසාර හපුතුරුත් ඍජුවම් පහර දුන්නා කඩුවක් එහෙම අතේ තියලා